ગારુ કાતા નાય કતુ મની દે મમત એનપીપી વેદિકા આવે ઇતેંગા વીલુ કરન્ન વેલાવક નમે લંકાવમ કાલગુને દરુણુ વીમ નિસા લંકાવમ અવાસનાવંત તત્ત્વયક ઉદા વેલા તીનો 15 દિનેક પમન જીવિત බිලි වෙලා තියෙනවා 15 දිනක්ගේ පමණ. එතකොට මේක නිකන් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. මේක පරිගැනීමක්. මේ පරිගැනීම සබහාදාම ක්‍රියාත්මක කරලා තියෙන්නේ සබහාදාමට කරපු මදිපුංචකම් ඒ විනාශෙට තොපිට කෙලවන්නම් කියලා වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. අපි පෞගේ දවස්වල කතා කළා නායයම් ගැන. එතකොට භූගර්භ විද්‍යාඥයින් ගැන විල්බර්ට් කෙහෙල්පන්නල මහාචාර්යවරයා වගේ ඒවා අපි කතා කළේ ඇත්තටම මේ රටේ සල්ලි පස්සෙම දේශපාලනය පස්සෙම ළමයින්ව අර කිව්වා වගේ උගන්නලා පිටරට ඇරලා ඊට පස්සේ මෙහෙ ලොකු ගයක් හදලා පුළුවන් තරම් හොඳ වාහන අරගෙන දැක්කද රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මේ හයි කමිෂනර් විදිහට පත් කළා ඇරලා අසකරත්තකින් යනවා යකෝ අසකරත්තකින් මේ රාජ වුණ මේවා ලෙඩ මේ රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි වලින් මුං පිස්සු කෙලිනවා සෝබාදහම පලිගත්තේ උඹලගෙන් මේ ඔක්කොමත් එක්ක අල්ලලා හැබැයි ඒකට වන්දි ගෙව්වේ කවුද වන්දි ගෙව්වේ අහිංසක මිනිස්සු හැමදාම සිද්ධ වෙන්නේ ඒක එතෙන් එහිඳා මේවා සේරම ක්‍රමානුකූලව ක්‍රමවත් කරන්න ඕනි තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේම තමයි දේශපාලන වේදිකාව. ඒක ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ සිදුවීමම සිදුවෙමින් පවතිනවා දැන්. මොකද්ද? කාලයක් තිස්සේ ජනතාවට මේ තාම නරක විදිහට අසාධාරණකම් කරපු හැම එකෙක්වම දේශපාලන වේදිකාවෙන් එළියට විසුවෙමින් පවතිනවා. ඒක ඉතාම පැහැදිලි. එතකොට කාලගුණය දරුණු වෙලා කඳුනාය යනවා ගං අතුර ගලලා ගස් කඩන් වැටිලා විශාල විපතක් සිදුවෙමින් පවතිනවා වගේම දේශපාලන ක්ෂේත්‍රයේත් ඒ වගේම මහ විශාල වෙනසක් වෙමින් පවතිනවා. ඒක යම්කිසි විදිහකට අර අපි කියන්නේ සෝදාහැරීමක් විරේක කිරීමක් පර්ජින් කියලා කියනවා මේකට. එතන මේ පොලිටිකල් පර්ජින් මේ අවස්ථාවේ සිද්ධ වෙන්නේ. මට මේ ටික කියන්න ඕනේ කියලා හිතුනේ ඔය දේශගුණය කාලගුණයත් එක්කම අල්ලලා මේ සිද්ධ වෙන පරිගැනීමත් එක්කම දේශපාලනෙත් මෙහෙම පරිගැනීමක් සිද්ධ වෙනවා. ඒ තමයි රටේ මිනිසුන්ව මංකොල්ල කාපු වුණ එළවනවා ආයි නෑ පස්ස නොබල දුවන විදියට. ඒ පෙරේද වේදිකාවට ගොඩ වුණා මොන වේදිකාවටද NPP වේදිකාවට ගොඩ වුණා තරුණ කලාකාරෝ දෙන්නෙක් ඒක සුවිශේෂී අවස්ථාවක් මම කියන්නම් කොහොමද එහෙම වෙන්නේ කියලා ඒ දෙන්න තමයි ඉෂාර වික්‍රමසිංහ සහ සරත් කරුණාරත්න මේ දෙන්න NPP වේදිකාවට ගොඩවීමේ අවස්ථාව කියලා කියන්නේ ඒ සනතුහන් වීම දැන් සැහෙන කාලයක් NPP ජනතාව මෙහෙම ඒකරාශී කරමින් ඉන්නවා ජනතාවගේ වේදිකාවක් නිර්මාණය කරලා බලමුළු බඳිමින් ඉන්නවා හොර තක්කඩියන්ට එරෙහිව දේශපාලනයේ මංකොල්ලකාරයන්ට එරෙහිව එතට මෙන්න ඊයේ පෙරේද තමයි ඉෂාර වික්‍රමසිංහයි සරත් කරුණාරත්න ඔබ දන්නවා කිව්වම කවුද ඉෂාර වික්‍රමසිංහ කියලා දන්නේ නැති කෙනෙකුට මතක් කරලා දෙන්නම් ඔහු තමයි මේ දවස්වල ඉතාම ජනප්‍රිය ඒ වගේම ප්‍රසාදය දිනාගෙන වේදිකාගත වෙන ගරු කටානායකතුමනි වේදිකා නාට්‍යයේ එක චරිතයක් ඒ තමයි ඔව් ඉෂාර වික්‍රමසිංහ රඟපාන්නේ රනිල් වික්‍රමසිංහගේ යැයි සිටිය හැකි චරිතය ඔහු කරනවා එතට ඒකේ තමයි අර තියෙන්නේ ලස්සන සින්දුවක් ඔහු කියනවා චූටි චූටි හිල් ඒක
එතකොට ඒ වේදිකා නාට්‍ය තාම වේගයෙන් ජනතාව අතරට ගිහිල්ලා තියෙනවා මේ පවතින දේශපාලන තත්ත්වය අනුව. ඒ වගේම උදේසිරි වික්‍රමරත්නගේම තවත් වේදිකා නාට්‍යයක් වන සුද්දෙක් ඔබාමතයි. ඒකනම් සෑහෙන පරණ වේදිකා නාට්‍යයක්. මේ මෑත කාලයේ වේගෙන් ජනප්‍රිය වුණු ජයලත් මනෝරත්න ප්‍රධාන චරිතය, ඒකේ රඟපෑව චරිත තුනයි ඒකේ තියෙන්නේ. ඒ චරිත තුනෙන් එකක් ජයලත් මනෝරත්නගේ ප්‍රධාන භූමිකාවක්. මාදනී මල්වත් එකක් කරනවා, ප්‍රදීප් නලින් ප්‍රදීප් උඩුවෙල එකක් කරනවා. මන් දන්නේ දැන් කවුරු කවුරු ඉන්නවද කියලා. මං හිතන විදිහට ජයලත් මනෝරත්න මැතිතුමා අභාප්‍රාප්ත වුණාට පස්සේ ඉෂාර වික්‍රමසිංහ තමයි ඒ චරිතය කරන්නේ. අනිත් දෙන්න මං හිතන්නේ තවම ඒ චරිතවල ඉන්නවා කියලා මං හිතන්නේ. ඉතින් මොකක් දෙනෙක් නරඹලා ඇති ඒකත්. මම නම් මං හිතා 3-4 පාරක් බැලුවා. මොකද හේතුව ඒකේ තරම් ලස්සන වේදිකා නාට්‍යයක්. ගරු කටානායකතුමනි වේදිකා නාට්‍යයත් එහෙමයි. ඊටාම වටිනා ප්‍රහසනයක්. එතකොට මේ ඉෂාර වික්‍රමසිංහ මෑතකදී නෙමෙයි, ඉතින් සෑහෙන කාලයක්. නමුත් මෑතකදී මෙහෙම පොප්අප් වෙලා, ඒ කියන්නේ හොඳ චරිතවලින්, ප්‍රධාන චරිතවලින් ලංකාවේ කලාවට එකතු වුණු, ඒ කියන්නේ අලුත් පරම්පරාවේ පරණ නළුවෙක්. එහෙම තමයි ඒක කියන්න ඕනේ. නැත්තම් ජයලත් මනෝරත්නගේ චරිතයේ ඌට රඟපාන්න හම්බෙන්නේ නැහෙනි. අලුත් පරම්පරාවේ පරණ නළුවෙක්. ඉතින් සරත් කරුණාරත්න කියන්නේත් ඒ විදිහම දක්ෂයෙක්. සරත් කරුණාරත්නට පුළුවන් ඔහුගේ සාත්වික අභිනයෙන් තම සියුම් විදියට හාස්‍ය දනවන්න සහ හැඟීම් දනවන්න, වෙනත් හැඟීම් පවා. එතකොට මේ දෙන්න NPP වේදිකාවට ගොඩ වෙනවා කියලා දැකපුවාම මට ඇති වුණේ සතුටක්. හේතුව මම දන්නවා, ඒ කියන්නේ කලාකාරයෝ අතර ඉන්න අතිශයින් සංවේදී කියලා කියන්නේ සතුට, දුක, ඒ වගේ මිනිස් හැඟීම් වලට වගේම, ඒ කියන්නේ භෞතිකවාදීව දේශපාලනය, සමාජ දේශපාලනයේ හදගැස්මටත් මේ ඒ විදිහටම සංවේදී දෙන්නෙක්. ඉතින් ඒ දෙන්න මේ NPP වේදිකාවට ගොඩුණයි කියලා කියන්නේ, ඒ කියන්නේ ඒක අපි ටිකක් සැලකිල්ලට ගන්න ඕනේ. මොකද කාලයක් තිස්සේ NPP වේදිකාව, මහජන වේදිකාව, ඒ කියන්නේ මහජනතාවගෙන් පිරි ඉතිරි යනෝ. මං හිතන්නේ 100%3 කියලා නේද විහිළු කළේ. ඔව්, දැන් කල්පනා කරලා බලන්නකෝ 100%3 ඉඳලා කොච්චර ඒ පැත්තට ගිහිල්ලා තියෙනවද කියලා. එතකොට 104 ගානක ඡන්ද ප්‍රමාණයේ ඉඳලා මේ වෙනකොට ඒක කොයිතරම් දුරට වේගයෙන්, හැබැයි ක්‍රමානුකූලව වර්ධනය වෙලා තියෙනවද කියලා. ඉෂාරගේ සහ සරත්ගේ NPP වේදිකාවට ආගමනයත් එක්කම මම හිතනවා NPP එක ඡන්ද විදියට 190 පහු කළා කියලා මට හිතෙනවා. ඔව්, සටහන් කරලා තියාගන්න, බලමු අපි. ඉතින් මේගොල්ලෝ නියෝජනය කරන්නේ ලංකාවේ තරුණ පරම්පරාව සෑහෙන, ඒ කියන්නේ උනන්දුවකින් NPP එකත් එක්ක එකතු වුණා. ඒ තරුණ පරම්පරාවේ ඒ ප්‍රවාහයට, ඒ පෙළපාලියට තමයි ඉෂාරයි සරතුයිත් එකතු වුණේ කලාකාරයෝ හැටියට. ඉතින් කෙනෙක් අහන්න පුළුවන් මේ කොහොමද මේ විදිහට ගණන් මිනුම් කියන්නේ කියලා. ඒක හරි ලේසි. මේ හැබැයි මේ තැන ඉන්න ඕනේ නිර්පාක්ෂිකව, ඒ කියන්නේ පක්ෂග්‍රාහී නොවී. නිර්පාක්ෂික කියන වචනේ කැමති නැත්නම් කිසිම කෙනෙකුට ආදානග්‍රාහීව කියන්නේ මොකද්ද? තාම එක්ස්ට්‍රීම් විදියට, අන්තවාදී විදියට පක්ෂයකට ගැති නොවී ඉඳගෙන මහජනතාවත් එක්ක මේක අර උඩ ඉඳන් බලන්න මොකද්ද වෙන්නේ කියලා. එතකොට හරි පැහැදිලි. එතකොට තමයි ඒකේ තාම සුපිරිසිදු පෙරිලා එන ඒ දර්ශනය පේන්නේ. එහෙම නැත්තම් අනේ අපිට අරයව දිනවන්න ඕනේ, අනේ අපිට මෙයාව දිනවන්න ඕනේ වගේ මොනවා හරි තමන්ගේ පුද්ගලික කාරණයක් එක්ක බැඳිච්ච හේතුවක් නිසා පාක්ෂික වෙනව නේද?
ඒගොල්ලන්ට ඇත්ත පේන්නේ නැහැ. ඒගොල්ලෝ ඔහි යනවා. හරියට තව එකෙක් පිටිපස්සෙන් යන තව එකෙක් වගේ සත්තු වගේ. එහෙම නෙමේ. නැවතිලා ඒ රැළෙන් අයින් වෙලා නිවැරදිව බලන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට පේනවා. පැහැදිලිව පේනවා. එතකොට මොකද්ද වෙන්නේ කියලා. හැබැයි දැන් මේ වෙලාවේ ඉන්නවා මැද්දේ ඉන්න කණ්ඩායම. පොඩි කණ්ඩායම. හැබැයි ඒගොල්ලෝ සමහර තීරණාත්මක ක්ෂේත්‍රවල යම්කිසි නමක් හදාගත්තු එහෙම එහෙම යම් පිරිසක් ඉන්නවා මැද්දේ ඉන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ NPP එකට මුකුත් කියන්නේ නැහැ. වෙන අයට සපෝට් කරන්නෙත් නැහැ. හැබැයි නිකන් මෙන්න මෙහෙම ඒවා කියනවා. උනිල් නඳුන්නෙත් එහෙම කියපු එක වැරදි නේද? ඒක තමයි එහෙම නොකිය ඉන්න තිබුණා කියලා. එතකොට අපිට කියන්න තියෙන්නේ මේකයි. මේ වෙලාව එහෙම මැද්දේ ඉඳගෙන ප්ලේ කරන වෙලාවක් නෙමෙයි. මොකද ජනතාවට අපි පෙන්වන්න ඕනේ යන්න ඕනේ තැන. ඒකෙන්ද සුනිල් හඳුන්නෙත්තිගේ ඔය පොඩි පොඩි ඒවා අපිට අර අපේ ආච්චි කියන වගේ නාවල ගෙට ගත්තාම හරිනේ. හැබැයි අනෙක් තැන්වල ඉන්නවා බඩ වෙච්ච එවුන්. නරකයි නම් ඒක උනාට වැඩි නම් ඒ වචනේ කිව්වට තරහා වෙන්න එපා. එහෙම තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ වෙන තැන්වල ඉන්නවා එහෙම අය ඒව ගැන කතා කරන්නේ නැත්තේත් මොකද හේතුව? මෙගලන්න තියෙන පුද්ගලාබද්ධ ප්‍රශ්න විශේෂයෙන් JVP එකේ පරණ කණ්ඩායම එක්ක සහ NPP එකේ අලුත් සමහර අයත් එක්ක. ඒක පුද්ගලික ප්‍රශ්න ඒවා. මම මේක මීට කලිනුත් කියලා තියෙනවා. අපිට පුද්ගලික ප්‍රශ්නයක් තියෙන විදිහක් නැහැ. මෙතන ලොකු පොදු ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි අපි බලන්න ඕනේ. අපිට අතන තැනක් හම්බුණාද? අපිට වැඩි ආරයා ලොකු වුණාද? අරයව ගණන් ගත්තද? එයාට උත්සවයට එන්න කිව්වා අපිට එන්න කිව්වේ නැද්ද? මලීලව ඕවා එකක්වත් වැඩක් නැහැ. මේ රට අපි හරි ට්‍රැක් එකට දාගන්න ඕනේ. අපි මේ පත් කරන්නේ ඉස්සර පත් කරා වගේ රජවරු ලොක්කෝ සිටුවරු උන් නෙමෙයි. මේ අපේ වැඩේ කරගන්න මිනිස්සු ටිකක් අපි පත් කරන්නේ. ඒගොල්ලන්ට ආතල් දෙන්න නෙමෙයි අපි මේ පත් කරන්නේ. ඒකෙන් හින්දා අපිට ඒගොල්ලොත් එක්ක කිසිම තරඟයක්වත් නැහැ. මුකුත් නැහැ. අපි නිකන් මෙහෙම නියෝජිතයෙක් යවනවා අපේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඕක. මේ ප්‍රජාතන්ත්‍රවාදයට කෙලෝලා තියෙන්නේ. එතන මේ රජවරු ආරක මේක සිටුවරු පත් කරගෙන නෑවා ප්‍රජාතන්ත්‍රවාදය. අපි ආපහු මේ 2024 ඉලෙක්ෂන් එකෙන් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය අලුතෙන් අර්ථකථනය කරන්න ඕනි. කරලා ඒකට නව මූණුවරක් දෙන්න ඕනි. නව හැඳින්වීම් දෙන්න ඕනි. අලුත් වචන ගේන්න ඕනි. තියෙන වචන සමහරව අයින් කරන්න ඕනි. ඒකයි. එහෙනම් ඒ ටික අපිට කරගන්න පුළුවන්. මැද්දේ ඉඳගෙන කාල් ගගා ඉඳලා දකුණට හරවන අයත් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ නම් ඉතින් වැඩක් නැහැ. මේ පාර වැඩක් නැහැ. එහෙම කාලයක් තිස්සේ කරගෙන ඇවිල්ලා ඒ ගිහිල්ලා ඒවා මේවා අරගෙන ආපහු මැද්දට ඇවිල්ලා සුදු කොඩිය වනවන ඉන්න කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට මේ පාර චාන්ස් නැහැ. මොකද මේක අර සෝබාදාමෙන් වගේ විශාල ප්‍රවාහයක්. ලොකු පලි ගැනීමක් මෙතන තියෙන්නේ. මං කියන්නේ මැද්දේ ඉඳලා ওই ගම් වතුරට අහුවෙන්න එපා. ගහගෙන යයි. එමනම් අවුරුදු 76ක් අපට කොකා පෙන්නපු මේ හැම එකෙක්ම මේ ස්වභාවික විරේකයෙන් මේ දේශපාලන භූමියෙන් අතුගාලා දාන්න දැන් ජනතාව තීරණය කළා තියෙනවා කියන එක ඉතාම පැහැදිලියි. ජාතික ජන බලවේගය කියන්නේ දේශපාලන පක්ෂයක් නෙමෙයි. ඒක මහජන වේදිකාවක්. තේරෙන විදිහට මෙහෙම කියමුකෝ. NPP කියන්නේ අපි.
NPP කියන්නේ අපි හරි විදියට වෙනස් කරමු.